Hello, komodala hamotama. Ithin adath mama ogilana godak padagaththana video ekak thamai aragena ave. E thamai den ola Canada wata eddi aragena enona document kiyapayak tiyenawa. Ekena den ola airport ekata awata passe visa officer wagen illala check karana document kiyapayak tiyenawa. E monada kiyala wata hoaganna puluwam www.canada.ca kena website ekata gehilla. Ekata api ketiyen kiyanne IRCC website. Basically me website eken owata puluwam immigration sambandha owata danaganna ona hama deyakma මේ වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. මේ සර්ච් බාර් එකේ ඔයා ටයිප් කරන්න prepare for arrival කියලා. ඊට පස්සේ ඔයාට හොයාගන්න පුළුවන් මොනවද අවශ්‍ය කරන ડોකියුමන්ට් කියලා. When you arrive in Canada. පළවෙනි එක තමයි have a valid travel document such as a passport. ඒ කියන්නේ ඔයාගේ પાස්පෝට් එක. ඒක අපි අනිවාර්යෙන් අරන් යන දෙයක්නේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා have a copy of a valid letter of acceptance from your school. ඒ කියන්නේ ඔයාගේ offer letter එක. ඒක අනිවාර්යෙන්ම අරන් යන්න. මොකද ස්ටුඩන්ට් වීසා එන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම වීසා ඔෆිසර් වගෙන් ඔෆර් ලෙටර් එක බලනවාමයි. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය වෙනවා ETA. ETA කියන්නේ Electronic Travel Authorization. ඒක ඔයා වීසා වලට සබ්මිට් කරද්දී, ඒක නෝ වීසා ඇප්ලයි කරද්දී, ඒක ඔයාට ඒ ડોකියුමන්ට් එක හම්බ වෙනවා. ඒකේ කොපි එකක් අරගෙන එන්න. Have enough money for your stay. ඒ කියන්නේ දැන් ඔයා වීසා වලට ඇප්ලයි කරද්දී ඔයා පෙන්නනවනේ ඔයාට මෙච්චර සල්ලි තියෙනවා මේ තරම් දේපළ තියෙනවා කියලා. ඉතින් ඒ පෙන්නපු ડોකියුමන්ට් වලින් කොපීස් ටිකක් අරගෙන එන්න. ඊට පස්සේ මේක ගොඩක් අදගත් වෙනවා. Have valid immigration medical exam result. ඒ කියන්නේ දැන් ඔයා වීසා වලට ඇප්ලයි කරද්දී medical exam එකක් කරනවනේ ඒ report එකේ කොපි එකකුත් අරගෙන එන්න. අනිවාර්යයෙන්ම ඔයාලා fully vaccinated වෙලා ඉන්න ඕනේ. මොකද මේ දැන් මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක ඔගොල්ලෝ වැක්සිනේට් වෙලා නැත්නම්, ඒ කියන්නේ ෆුලි වැක්සිනේට් වෙලා නැත්නම් ඔව රටට බාරගන්නේ නැහැ. ඔයාලා වැක්සිනේටඩ් වුණා කියලා ප්‍රූෆ් එකක් අනිවාර්යයෙන්ම පෙන්නන්න ඕනේ. ඒ නිසා ඒකෙත් කොපි එකක් අරගෙන එන්න. දැන් මේ වෙබ්සයිට් එකේ තියෙන මේ ડોකියුමන්ට් විතරයි මම ඔයාලට කියන්නම්. ඊට අමතරව ඔයාලට අවශ්‍ය වෙන ડોකියුමන්ට් මොනවද කියලා. පළවෙනි එක තමයි බර්ත් සර්ටිෆිකේට් එක. මේක සිංහලෙන් තියෙනක නෙමෙයි ළමයි. ඔගොල්ලෝ මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා තමයි අරගෙන එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ගාව ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම අරගෙන එන්න. ඒක කවදාවත් අමතක කරන්න එපා. මොකද දැන් ඔයාලා මෙහාට ආවට පස්සේ ඔයගොල්ලෝ වාහනයක් ගන්න ඕන නිසා ඔයගොල්ලෝ දැන් එක්සෑම් එකක් කරලා තියෙන්න ඕනනේ. එතකොට ඔයාට ඒ කියන්නේ ඔයා ලංකාවේදී ඔයාට ඩ්‍රයිවිං ලයිසන් එක තියෙනවා නම් ඒක ගොඩක් ලොකු බෙනිෆිට් එකක් වෙනවා. මෙහෙදී ඔයාට ඒ කියන්නේ ඩ්‍රයිවිං එක්සෑම් එක කරද්දී. ඊට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම IELTS සර්ටිෆිකේට් එක අරගෙන එන්න ඕනේ. මොකද දැන් දැන් ගොඩක් ළමයි මෙහෙදී ඉන්දියාවෙන් එන ළමයි හැම ගොඩක් බෑන් වෙලා තිබ්බා ෆේක් IELTS exam එකේ සර්ටිෆිකේට් එක අරගෙන ආවිල්ලා. කවදාවත් මේ මොඩ වැඩේ කරන්න එපා. මොකද එයාපෝට් එකේදී වීසා ඔෆිසර් වාගේ IELTS exam එකේ සර්ටිෆිකේට් එක ස්කෑන් කරලා බලනවා. එතනදී අහුවෙනවා මේක ඔරිජිනල්ද ෆේක්ද කියලා. කවදාවත් එහිඳ ෆේක් දේවල් අරගෙන එන්න එපා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම ෆ්ලයිට් ටිකට් එකේ කොපීස් අරගෙන එන්න. දැන් අපි පුරුදු වෙලා ඉන්නේ අපි කවදාවත් එහෙම print out දාන්නේ නැහැනේ ටිකට් එකේ. අපි ෆෝන් එකෙන් නේ පෙන්නන්නේ. ඒත් ඔයගොල්ලෝ පුළුවන් නම් අනිවාර්යයෙන්ම ටිකට් එකේ කොපි එකක් අරගෙන එන්න. මොකද ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේක ගොඩක් වැදගත් වෙනවා. ඒ තමයි 14 day quarantine plan එකක් ඔයා visa officer ට කියන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද quarantine වෙන්නේ, මොකද්ද ඔයාගේ plan එක කියලා. මොකද අනිවාර්යයෙන්ම visa officer වගෙන් අහනවා ඔයාගේ plan එක මොකද්ද කියලා. ඊට පස්සේ ඔයා පෙන්වන්න ඕනේ proof of accommodation. ඒ කියන්නේ දැන් ඔයාට මෙහෙ ඇවිල්ලා ඉන්න තැනක් තියෙනවා කියලා ඔයා ඔප්පු කරලා පෙන්වන්න ඕනේ. දැන් මේක ගොඩක් ස්ටුඩන්ට්ස් ලාට වැදගත් වෙනවා. ඒ තමයි ඔයගොල්ලෝ first semester college fee එක pay කරා කියලා visa officer ට පෙන්වන්න ඕනේ. මොකද visa officer අනිවාර්යයෙන්ම අහනවා ඔයාගෙන් ඔයා college එකට කීයක් හරි pay කරාද කියලා. එහෙනම් අනිවාර්යෙන් ඒක පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඔයාට අවශ්‍ය වෙනවා O level A level certificate එක. ඒ කියන්නේ අර සිංහලෙන් තියෙන එක නෙමෙයි ඔගොල්ලෝ ඉස්තුරු පායට ගිහිලා ගන්න ඕනේ ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරපු එක. ඊට පස්සේ මෙඩිකල් ඉන්න අය අනිවාර්යයෙන්ම මැරිට් සර්ටිෆිකේට් එක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා අරගෙන එන්න. මොකද ඒක ගොඩක් ඕගලන්ට ඉමිග්‍රේෂන් ප්‍රොසෙස් එකේදී වැදගත් වෙනවා. ඒ කියන්නේ මෙහෙට අවිල්ල PR වලට හැම ඇප්ලයි කරද්දී ඒදේ ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ළමයි ওই දේවල් තමයි ඔයගලන්ට අවශ්‍ය වෙන්නේ. ඔය මම මේ කියපු ලිස්ට් එකෙන් කිසිම දෙයක් අමතක කරන්න එපා. මොකද ඔයගලන්ට මෙහෙට ආවට පස්සේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. ඔයගොල්ලෝ මේ කොපීස් එහෙම අරගෙන ආවනම්. ඉතින් ඒක තමයි අද මට ඔයගලන්ට කියලා දෙන්න ඕනුනේ. මම හිතනවා ඔයගොල්ලෝ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් thank you for watching.